මුදල් අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවුරුදු උත්සවයේද රංජිත් සේමලාපිටිය ශ්‍රීහාන් සේමසිංහ යන රාජමාතුරුණතුරු පිරිසක් සහභාගී වුණා. අවුරුදු උත්සවයේ පළමු තරඟය වන අමාත්‍යාංශයේ වටා දිවීම ආරම්භ කෙරුණේ ජනාධිපතිවරයාගේ ආරම්භක සංඥාවත් සමගයි. ජන ක්‍රීඩා රසක්ද මෙයට එක් කර තිබුණා. අනන්ත විද්‍යාලයේ ප්‍රාථමික ආශ්‍රය බක්මහවුලල ඊයේම විද්‍යාලයේ දීප වැතුණා. අනන්ත විද්‍යාලයේ විදුහල්පති ලාල් දිසානායක මහතාගේ උපදෙස් මත ප්‍රාථමික ආශ්‍රය විදුහල්පති නුවන් ප්‍රියංග මහතාගේ අධීක්ෂණ යටතේ මෙම බක්මහවුලල පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූයේ ප්‍රවීණ කලා ශිල්පී සහන් රන්වල මහතායි. විද්‍යාලයේ එක වසරේ සිට පහ වසර දක්වා සියලුම දරුතරයන් මෙම බක්මහවුලල සඳහා එක් වූ අතර දරුවන් වෙනුවෙන්ම වෙන්ඩූ සාම්ප්‍රදායික ක්‍රීඩා රසක් මෙහිදී සංවිධානය කර තිබුණා. ඊට අමතරව සෑම පන්තියකම දරුදරියන්ට අවුරුදු චාරිත්‍ර පිළිබඳව දැනුවත් වන පරිදි එම චාරිත්‍ර ඉටු කිරීමද සිදු කෙරුණා. ජාතික තරුණ සේවා සභාවේ ඇල්පිටිය පුහුණු මධ්‍යස්ථානයේ අභ්‍යාසලාභීන් එක්ව අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා. ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් දුලානි ගුණසේකර මහත්මිය හා පුහුණු මධ්‍යස්ථානයේ බාර නිලධාරී ගාමිණී කාර්යවසන් මහතාගේ මූලිකත්වයෙනුයි මෙය පැවැත්වුණේ. ගාල්ල නාගුඩ වනිකසේකර කලාපදනම පළමු වට සංවිධානය කළ අලුත් අවුරුදු උත්සවයේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. ජන ක්‍රීඩා රසක් මේට එක් කර තිබුණා. සංස්කෘතික අංග කිහිපයක් ද එක් කර තිබීම විශේෂත්වයක්. මාරකම නගර සභාව සංවිධාන කළ නව හිරෝධාන බක්මහ උළෙල නවින්න නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ යන මහතුරුන්තුරු පිරිසක් මීට එක්වුණා. හෙළ චාරිත්‍ර ඉටු කරමින් ජන ක්‍රීඩා රැසක් මෙහිදී පැවැත්වුණා. වනමාර්ග දෙපාර්තමේන්තුවේ සේවක සුපසාධක සංගමය සංවිධාන කළ බක්මහ උළෙලක් එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. වනමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂන්රාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතාතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මහනුවර කුණ්ඩසාලේ කරදගොල්ල ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සංවිධාන කළ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණා. එම මණ්ඩලයේ ගොවිපලේදී ගොවිපලේ කළමනාකරු AGPD නිවන්තක මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය පැවැත්වුණේ.